මතක පොතෙන් අද අපි ඔයාලට කියන්නේ ඔයාලා පුදුම හිතෙන කතාවක්. ඔයාලට විශ්වාස කරන පහසුම කතාවක්. මේ කතාව පටන් ගන්නෙ අපේ අසල්වැසි රට ඉන්දියාවේ. තියවැඩියාව කියන්නේ ලෝක ජනගහනයේ විශාල ප්‍රමාණයක් පීඩා විඳින රෝගයක්. ඉතින් මේ විශාල ප්‍රමාණයක් පීඩා විඳින රෝගෙන් මිලියන 50ක්ම ඉන්නේ අපේ අසල්වැසි රට, ඒ කියන්නේ ඉන්දියාවේ. ඉන්දියාවේ වෙසෙන හින්දු භක්තිකයන් මෙම රෝගයට සුවිශේෂී ප්‍රතිකාරයක් හොයාගන්නවා. ඔබට මට මේ ප්‍රතිකාරය අප්‍රසන්න වෙන්න පුළුවන්. නමුත් ඉන්දියාවේ හින්දු භක්තිකයෝ මේ ප්‍රතිකාරය වැළඳගන්නේ බොහොමත් භක්තියකින්. ඒ ප්‍රතිකාර ක්‍රමය තමයි එළගෙනුනේ ලබා ගන්නා මුත්‍රා පානය කිරීම. ඉන්දියාවේ අග්‍රාවල ජෛරාම් කියන කෙනෙක්ගේ ගවපට්ටියක් තියෙනවා. ඉතින් මේ தත්ත්වයේ උඩ ජෛරාම් කියන තැනේ ගවපට්ටියට සුවිශේෂී ප්‍රසිද්ධියක් ලැබිලා තියෙනවා. මේ ගවපට්ටියේ අයිතිකරු ජෛරාම් ඔහුත් කලක සිට දියවැඩියා රෝගයෙන් පෙළෙන්නේ. ඔහු පවසන විදිහට මේ ප්‍රතිකාරයේ හේතුවෙන් ඔහුගේ රෝගේ සුවාතර හැරුණ කියලා ඔහු කියන්නේ. මේ මුත්‍රා ලබා ගැනීම සඳහා යොදා ගන්න එළදෙනු කිසිදු දිනක පැටවකු බිහි කරලා තියෙන්න බෑ. ඒ වගේම හැමදාම හිරු උදා වෙන්න කලින් මුත්‍රා ලබා ගැනීම සිදු කළ යුතුයි කියලා තමයි ඔවුන් කියන්නේ. මේ ප්‍රතිකාරය ලබා ගන්න පිරිස අතරේ සුප්‍රකට හින්දු පූජකයෙක් වෙන රමේෂ් ගුප්තාද ඉන්නවා. ඒ වගේම ඔහු පවසන්නේ මේ මුත්‍රා පානය කිරීම රෝගින්ගේ දත් පිරිසිදු වීමටද බෙහෙවින් බලපාන බව. විශේෂත්වය තමයි මේ ප්‍රතිකාරය ලබා ගන්නා සෑම කෙනෙක්ම හින්දු භක්තිකයන්. ඒ වගේම ඔවුන් පිළිකා සහ දියවැඩියා රෝගීන්. කෙසේ වෙතත් මේ කියන ආගමික නායකින්ගේ බලපෑම හින්දු භක්තිකයන් මේ ප්‍රතිකාර ක්‍රමයට වැඩි වැඩියෙන් යොමු වෙන්න හේතුවක් වෙලා තියෙනවා. ඒ වගේම ගවය හින්දු භක්තිකයන් විසින් පූජනීයත්වයෙන් සැලකීම හේතුවක් කියලත් අපිට කියන්න පුළුවන්. මේ වගේ අලුත් තොරතුරු ලෝකය ගැන ඔබ නොදත් තොරතුරු දැනගන්න මතක පොත මතක ඇතුව subscribe කරලා තියාගන්න.